পুতে 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 কহে দেও ইয়া মাম মেহে আম মে হেমদ অতনি ইহা কহেবা তেন নেম পা পুতে মাং গে এতলে ব্যাড কুসুমা 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 আইয়ে মোকদ মে বেরিহান দেননি বেরিহান দেননি মাং উবট আয় কিয়ান্নে নে আর আরুত তেক্ক তিয়েন সম্বন্ধে ওয়াহাম নবত্তপাং মন সম্বন্ধে গেনদ মে ওয়া কিয়ান্নি পিসুদ ঔ ঔ মাটা পিসু মাটা পিসুনাট গামে মিনিসুন্ট পিসু এন্ন বিদিহাক নেয়নি එහෙනම් ගමේ මිනිස්සු කියන කතන්දර ඇත්තක් කරන්න එපා. කරුණා කරලා උත් එක තියෙන සම්බන්ධය වහාම නවත්තපන්. නැත්නම් මං නරක මිනිහයි කියන්න එපාව. අයියේ මේ මට ඕනේ දේ මං කරන්නේ. ඔයාලා මං ගැන හොයලා බැලුවේ නෑනේ. මිනිහා මැරිච්ච දවසේ ඉඳලා ඔයාලා මට මොනවද කරලා තියෙන්නේ? කියන්න කියන්න ඔයාලා මට මොනවද කරලා තියෙන්නේ? මම මේ දරුවත් එක්ක කොච්චර දුක් විඳද? ඔයාලාත් එක සත පහකින් උදව්වක් කෙරුවද? නංගි මේක තියාගනින් කියලා. දැන් උපදෙස් දෙන්න එන්න මෙතන. එහෙමද උඹ කතා කරන්නේ? හැබැයි නංගියම මතක තියාගනින් මොනවා හරිම දෙයක් වුණොත් මේ සම්බන්ධය නවත්තන්නේ නැතුව මේ අයියා උඹට නෑ කියලා. අදින් පස්සේ උඹේ මගේ සහෝදරකම් නෑ. ඒ තිබ්බ සහෝදර බැඳීම මෙතනින් ඉවරයි. ඔව් ඔව් උඹලා ඔක්කොටම ඕනේ මාව තනි කරන්නනේ. මේ ගමේ මිනිස්සුන්ටත් ඕනේ මාව තනි කරන්න. තනි කරලා මාව මරාගෙන කාපියව්. ඇයි දෙයියනේ මේ අයිසක මටම මේ මිනිස්සු මේ විදියට සලකන්නේ? සිරියා සිරියා ඇයි මේ අඬන්නේ? අඬන්නේ ගමේ මිනිස්සු කයි කතන්දර හදලා ඔයාගේ මගේ සම්බන්ධෙට. අයියත් කියනවා මේ සම්බන්ධය නවත්තන්නලු, නැත්තං එයාගේ මගේ සහෝදරකම මෙතනින් ඉවර කරනවලු. ඇයි දෙයියනේ මටම එන්නේ මේ කරදර එක පිට එක? හරි හරි සිරියා, මිනිස්සුන්ගේ කයි කතන්දර ඔක්කොම වහන්න පුළුවන් මං ඔයාව මැරි කරාම. හරිනේ මං ඔයාව බාර ගන්නවා. දරුව මට ලොකු නෑ, මං දරුව බලා ගන්න. ඒත් මං කොහමද ඒක විශ්වාස කරන්නේ? මට තවත් කරදරයකට මුණ දෙන්න සිද්ධ වෙයිද? ඔයාට මාව විශ්වාස නැද්ද? මේ ජගත් විශ්වාස නැද්ද ඔයාට? අපිට ගම්මුන්ගේ කටවල් වහන්න තියෙන එකම විකල්පය මේක තමයි. ඒ හින්දා සිරියා අපි දෙන්න මැරි කරමු. දුව මල්ලි කොයි? මල්ලි හිටියා අම්මේ ඉස්සරහා. කො මොනවත් නැද්ද ගෑණි කන්නේ? මං මහන්සියලා මහන්සියලා එනකොට ගෙදර මොනවත් උයලා නැහැ. ඇවිදින්න යනවා හැමදාම. ඔය තියන්නේ ගෙදර තියෙනවා තමයි ඔය හදලා තියෙන්නේ. මම්මකෝ ගිහිල්ලා ගහෙන් කඩාගෙන එන්නද? මොකද්ද බල ගෑණියතෝ කිව්වේ? ඈ ගහෙන් කඩාගෙන එන්නද? තොට එක එක ගෙවල් වලට ගිහිල්ලා කයික කයියක ගහින්න පුළුවන්. ගෙදර තියෙන දෙයක් උයලා පියලා තියන්න බෑ මං එනකොට. තාම හාල් එක විතරයි ලිපේ. ඔව් මම හම්බ කරනවා නම් මං දන්නවා ගෙදර අඩුපාඩු ගේන විදිය. මම නෙමෙයිනේ හම්බ කරන්නේ. තමසේ දැනගන්න ඕන කුස්සියේ මොනවද තියෙන අඩුපාඩු කියලා. කණ්ඩ විතරක් මෙතන එන්නේ. මොකද්ද බොල පරක්කීතෝ කියන්නේ? ඈ ආයි 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 ඇතරපම් මගේ බෙල්ල ඇතරපම් මගේ බෙල්ල රිදෙන ආයි. මොකද මොකද කරන්නේ? අම්මට ගහන්නේ ඇයි? නවත්තන්න ඕක. ආයි 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 අනේ ගහන්න එපා, අනේ ගහන්න එපා, අනේ ගහන්න එපා, ගහන්න එපා නෙමෙයි මම උඹත් අල්ලගන්න හිටියේ. උඹ අර සමනත් එක්ක තියෙන සම්බන්ධය වහාම නතර කරන්න ඕනේ. හරි මං ආයෙ උඹට කියන්නේ නෑ. මුලින් ඔයා එයා යනවට කැමතුණා, දැන් ඇයි අකමැති වෙන්නේ? මට ඒකට හේතුව කියන්න. මං ඒක නවත්තන්නේ නෑ. මං ඒ සම්බන්ධේ මගේ මාරේ අවස ගන්න නැතුව කරුණා කරලා උගෙත් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න ඕනේ. මං නරක මිනිහයි කියන්න එපා ඔන්න. ආයෙ මට කියන්න තියන්නත් එපා. මොකද්ද අම්මේ මේ අපට සිද්ධ වුනේ? මොකද්ද මේ කරගත්ත විනාශේ? තාත්තා වෙනුවට තව කෙනෙක් ගෙනල්ලා. ඇයි අම්මේ අපි මේ දුක් විඳින්නේ? ඒක මගේ කරුමේ පුතේ, ඒක මගේ කරුමේ. කරුමයක් ගෙවන්න තියෙනවා නම් ඒක කොහොම හරි ගෙවලා ඉවර කරන්න වෙනවා මගේ පුතේ. දැන් වෙන කරන්න දෙයක් නෑ මට. බේම ගුටි කකා ඉන්න වැරෙන්න. ගෑනු ගෙදරත් නෑ, දැන් තමයි හොඳම වෙලාව. මේකිව බය කරලා මේකි මගෙත් එක්ක දීග කන විදියට වැඩේ හදාගත්තා නම් මට දෙපැත්තෙම රන් කරන්න පුළුවන්. මාමේ මාමේ මොකද මේ? ගැහුවොත් මෙතනම බෙල්ල මෙටිකලා මරනවා. එහින්ද මං කියන විදියට සද්ද නොකර හිටපන්. මට ඕනේ උඹ මගේ කරගන්න. මට උඹත් එක්ක පවුල් ජීවිතයක් කන්න පුළුවන්. ඒ හින්දා මං උඹව අනිද්දා මේ ගෙදරින් අරන් යනවා වෙන ගෙදරකට. දුර.
ඕකටද බාවේ වටාර සවන්න එක්ක තිබ සම්බන්ධ නවත්තන්න කිව්වේ. ඇයි වට මේම කළේ? මගේ අම්බරවත්ත ගත්ත මදිවට මටවාවත් විනාශ කළා. මං කිව්වනේ උඹට අසාධාරණයක් වෙන්න දෙන්නේ නෑ. මං උඹව බඳිනවා. අන්න ඒක මතක තියාගනි. අනිද්දා යන්න ලෑස්ති වෙනි. තව එකක්. මං උඹව එක්ක යනවා කවුරුත් දකින්නවත් බෑ. මං කියන විදිහට වැඩ කරන්න ඕනේ. සමන් එක්ක පැනලා ගිය විදිහට තමයි වැඩේ සිද්ධ වෙන්න ඕනේ. හරිනේ? අම්මා එහෙම දැනගන්න තියන්න බෑ ඔන්න. මේක තමයි අලුත් නවාතැන. මම දවල්ට මෙහෙ ඉන්නවා, රැට අම්මත් එක්ක එහෙ ඉන්නවා. උඹට ඒක ප්‍රශ්නයක් කරගන්න බෑ. හරිනේ? මං හැමදාම මේක ඒ ප්‍රශ්නේ විසඳගෙන එනකන් මෙහෙට වෙලා ඉන්න ඕනේ. ඇයි මට කැමති කෙනෙක් එක්ක යන්න දුන්නේ නැත්තේ? මට ජීවිත කාලෙට වීරකාරියක් වෙලා ඉන්නද කියන්නේ? ආහා, දැන් ඔය අඬ වැඩියාව නවත්තගෙන ගෙදර තියෙන බඩු මුට්ටු වලින් කාලා බීලා ඉන්න පුළුවන්. මම රැට එනවා. රැට නැති වුණොත් දවල්ට එනවා. දවල්ට නැති වුණොත් රැට එනවා. එක කොන්දේසියක්. මේ ගෙදරින් පිට කොහෙවත් යන්න බෑ. කිසි කෙනෙක් දකින්න බෑ. හරිනේ? මගේ ජීවිතේ විනාශ කරන්න බදිවට තව දීති රීති දාන්න දෙනවා. මට කැමති කෙනෙක් එක්ක යන්න දෙන්නේ නෑ. තව සේතුවද බග් එක එක විදියත් එක්ක බුදියන ගරිකාවක් කියලා. ඔය අඳෝනාව නතර කරලා අර තියෙන උයාගෙන පියාගෙන කන්න. මං ගිහිල්ලා අම්මාව බලලා එන්න. අනේ මේ ලොකු ළමයා නෑනේ. කෙල්ල ගෙදර නෑනේ. ඔය කොහෙට හරි යන්න ඇති. හවස් වෙනකොට ගෙදර එයි. බය වෙන්න නැතුව ඉන්නවා. බය වෙන්න නැතුව ඉන්නේ කොහොමද? දැන් හවස් වෙලානේ. කෙල්ල එහෙම ගෙදර නෑ විදිහින් ඉන්නේ නෑ. කන්දස් තිරියාවත් දෝයි මේක. කෙල්ල ගිය දෙහැකින් එයි. එක්ක අරක එක පැනලා ගියාද කවුද දන්නේ? අක්කේ අක්කේ. ආ නංගි කියන්න. මම මේ ආවේ වැඩගත් පණිවිඩයක් කියන්න අක්කට. මොකද්ද නංගි? මං දැක්ක කෙල්ල පෙරේදා පළමුදා වගේ මේ జగත් වගේ එක්කෙනෙක් එක්ක බයිසිකලේ යනවා. ඒ හැඩරුවට හා සමානයි. මං දැක්කේ නෑ, පොඩ්ඩක් රෑ වෙලා. යන්තම් වගේ තමයි දැක්කේ. ඒ අක්කද නංගි කියන්නේ. එහෙනම් මේ තිරසනා මගේ කෙල්ලත් සහයට ගත්තනේ බලහත්කාරයෙන්ම. අනේ දෙයනේ. මං යනවා අක්කේ. එහෙනම් පොඩ්ඩක් හොයලා බලන්න. මිනිහා, කොයි මගේ කෙල්ල? මගේ කෙල්ල ගෙනත් දියන්. කට වහගෙන හිටපන් ගෑණියේ. උඹේ වැඩක් බලාගෙන මගේ දේවල් වලට ඇඟිලි ගහන්න නේතුව. හොඳ හිතින් කියන්නේ මං තමසෙට මගේ කෙල්ල ගෙනත් දෙනවා ගෙදරට. මං නැත්තම් පොලිසිය යනවා. අනේ මගේ දුවේ මේව කන්ද කරගත්තේ දුවේ. අනේ දුවේ මම මේ ගැන දැනයි හිටියේ නෑ අංකයි සියක්වත් නෑ. මේමනේ අන්දන්නව නම් බංගුම අර කොල්ලට කතාවට බද්දලා දෙනව දුවේ අඩු අයසෙන් හරි. ඒත් ඇයි දුවේ ඔබ මේව දෙයක් කරගත්තේ? ඇන්ටි ඇන්ටි ඇන්ටි, මේ ලියුමකුත් තිබිලා හම්බුනා ගෙදර තිබිලා. කොපොතේ බොනවදෝ කියලා තියෙන්නේ. අනේ මගේ කෙල්ල දා දුක් විඳින්න ඇති. මේ නරුමයක් නම් හොදත් ඉන්න වෙන්න එපා. අම්මේ මට සමා වෙන්න. මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. මාම මගේ කාමරේට ඇවිල්ලා මාව බලෙන්ම දූෂණය කරා. මාව බය කරා. මරණවා කියලා කිව්වා. කාටවත් කිව්වොත් එහෙම. කොටින්ම අම්මට කිව්වොත් එහෙම. අම්මවයි මල්ලිවයි ඔක්කොම මරණවා කිව්වා. ඉතින් මං වෙන මොනවා කරන්නද අම්මේ? ඒ දෙයට කැමති වෙනව ඇරෙන්න. මට වෙන කරන්න දෙයක් නෑ තිබුණේ නෑ අම්මේ. මට සමා වෙන්න අම්මේ. මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මං යනවා අම්මේ. සර් සර් මේ තියෙන්නේ මේ පාදඩය අල්ලලා ඉරේ දාන්න සර්. මේකට මරණ දඬුවම දෙන්න සර්. මේ තියෙන්නේ මේ සාක්ෂි හොදටම ඇති සර්. මේ බෙඩිය අපිට දුන්නේ මා දසවදයක් සර්. මේක මෙතනින් අවසන් කරන්න සර්. මේක ජීවිතාන්තය දක්වා ඉරේ හරි නැත්තම් එල්ලලා මරන්න හරි සර්. කොහොමරි යුක්තිය ඉෂ්ට කරන්න සර්. හරි, මේ මිස් දැන් අපට නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නකො. දැන් පැත්තකට වෙන්නකෝ. සාජන් මූ අල්ලලා ජිප් එකට දාගන්න. ඔයි මිස් බය වෙන්න එපා. අපි නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා. මේ සාක්ෂි හොඳටම ප්‍රමාණවත්. එහෙනම් මේ වගේ පාපතරින්ට නිදැල්ල ඉඳ ඉඳ තියන්නේ නැහැ. උපරිම දඬුවම් දෙන්න අපි උත්සාහ කරනවා.